අයිබෝන් අද මම අප්නා ෆ්‍රෙන්ඩ්ස් එහෙම නැත්නම් අපේ මිත්‍රයෝ ටීවී චැනල් එකේ ඔබත් සමග මේ වැඩසටහනට සහභාගී වෙනවා. මෙහිදී විශේෂයෙන්ම අද මේ වැඩසටහනේ මම සුවිශේෂ පුද්ගලයෙක් සම්බන්ධ කරගන්නවා. ඔහු ඇත්තටම මම ගොඩාක් ආඩම්බරයෙන් ඔහු ගැන කතා කරන්න කැමති හේතුව ඔහු අපේ ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක්. මහනුවර කන්ද උඩ රටින් අධ්‍යාපනය ලැබලා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙක් විදිහටත් ඊළඟට ඔස්ට්‍රේලියාවේ වෛද්‍යවරයෙක් විදිහට මෙරටට පැමිණලා ඉතා වටිනා සේවයක් මේ ඔස්ට්‍රේලියානු සමාජය තුළ සිදු කරමින් ඉන්න මේ ඉතාමත් මගේ වචනේ මට කියන්න පුළුවන් ඉතාමත් සිනාමුසු මුහුණින් හැම විටම අපිත් සමග කතාබහ කරන අසපු ලෙඩෙකුට පවා ඉතාමත් සුහදව ඒ ඔහුගේ වෛද්‍ය රැකියාවේ දී පවා ඉතාමත් සුහදව ඉතාමත් සංකාශීලිව කටයුතු කරමින් සේවය කරන මේ අපේ දෑබර අපේම ශ්‍රී ලාංකික වෛද්‍යවරයා තමයි තීක්ෂණ දිසානායක. අයිබෝන් තීක්ෂණ. අයිබෝන්. හොඳයි තීක්ෂණ. දැන් මං හිතනවා මේ වෙලාවේ ඉතාමත්ම වැදගත් දෙයක් තමයි මට මුලින්ම අහන්න වෙන්නේ. මොකද දැන් මේ අපි මේ ජීවත් වෙන මේ මොහොතේ අපි ඔක්කොම එක්තරා විදිහකට තිගැස්මකට පත් වෙලා තියෙනවා කොරෝනා වෛරස් එක ගැන. මෙතන තමයි මං හිතන්නේ අද මං හිතනවා මේ වැඩසටහනේ මං වැඩියෙන්ම කැමති ඔබතුමාත් එක්ක මේ සම්බන්ධව කතා කරන්න. අපි දැන් දන්න විදිහට පහුගිය මාස දෙක තුන ඇතුළත මේ කොරෝනා වෛරස් එක මුළු ලෝකෙම මාවිත කරන මට්ටමකට පවතිනවා. ලෝක වෛද්‍ය සංවිධානය මේක ඉමර්ජන්සි විදිහටත් අපිට මේ හඳුන් කරලා දීලා තියෙනවා. මොකද ඒ තරම් අපිට පරිස්සම් වෙන්න අවශ්‍ය තත්ත්වයක් තියෙන්නේ. මේක තියෙන බරපතලකම තමයි අපි තාමත් ප්‍රතිකර්මයක් හොයාගෙන නැතිකම සහ මේ දැනට අපි දන්න කරුණු අනුව මේ වෛරසය ඒගොල්ලන්ගේ ජාන පිහිටීම වෙනස් කරගන්න හැකියාවක් තියෙන නිසා අපි තාම පිටිපස්සෙන් ඉන්නේ එයාව පාලනය කිරීමේ කොහොමද කියන තත්ත්වෙට පත් වෙන්න බැරුව. අවාසනාවකට වගේ චීනෙන් මේක පටන් අරගෙන දැන් රටවල් කීපයකම වේගෙන් පැතිර යන නිසා අපිට තාම බැරි වුණා මේක නතර කරගන්න හරි පිළියමක් යොදාගන්න. ඉතින් අපේ මට්ටමෙන් මම කියන්න කැමති මේ නාලිකාව බලන කට්ටියට ඔව් මේක භයානක තත්ත්වයක්. නමුත් අපිට එකපාරට මේක අපි නැති කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. නමුත් අපි ජනතාව වෙනුවෙන් අපේ ශරීර සෞඛ්‍ය හොඳින් තියා ගැනීම සහ තව කෙනෙක්ට මේක නොදෙන්න මොනවද කරන්න ඕන කියලා ඔබලා ගොඩක් වෙලාවට දැනගෙනත් ඇති, මේ ජනතාව ගොඩක් වෙලාවට දන්නවත් ඇති. නමුත් මට නැවත වරක් මට සරල භාෂයෙන් කියන්න පුළුවන් මොනවද අපි කරන්න ඕන කියලා. ඇත්ත වශයෙන්ම ඒකනේ වැදගත් වෙන්නේ. ඉතින් පොඩි හැඳින්වීමක් කිව්වොත් මේ කොරෝනා වෛරස් කියන එක අදයේ අපි හොයාගත්ත වෛරස්යක් නෙමෙයි. මේක අවුරුදු 10 ගණන් තිස්සේ දැන් තියෙන වෛරස්යක්. මේකෙන් හෙම්බ්‍රිස්සාව, අපි කියන හෙම්බ්‍රිස්සාව තමයි මේකෙන් හැදෙන්නේ. නමුත් මේ කොරෝනා වෛරස් එකේ මේ මියුටේට් වෙච්ච එක ස්ට්‍රේන් එකක් තමයි මේ 19 කියලා අපි දැන් හඳුන්වන්නේ. මෙයාගේ තියෙන බරපතලකම තමයි එකක් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ වැක්සින් එකක් නැතිකම සහ ට්‍රීට්මන්ට් එකක් නැතිකම. ඊට අමතරව වැඩි ප්‍රමාණයක්, ඒ කියන්නේ සාපේක්ෂව බලද්දී අනිත් වෛරස් එකකින් සිදු කරන්නට වඩා වැඩි හානියක් මිනිස්සුන්ට කරන්න පුළුවන්. ඉතින් අපේ පැත්තෙන් අපිට කරන්න තියෙන්නේ මේක නිසා වෙනකට වඩා පරිස්සම් වෙන්න ඕනේ. පරිස්සම් වෙනවා කියලා කියන්නේ අපි හැමදාම දන්න කැස්ස, හෙම්බිරිස්සාව, උගුර රිදෙන එක, උණගතිය වගේ තියෙනවා නම් අපි එදා ඉඳන්ම දන්න හැමදාම දන්න බේසික්ස් තමයි විවේක ගැනීම, වැඩිපුර වතුර බීම, පැනඩෝල් හරි නිවරපෙන් හරි වේදනානාශකයක් අරගෙන හොඳට ආහාර අනුභවන කරලා විවේක ගන්නවා. ගෙදරටලා ඉන්න ඕනේ. ඉතින් සහ
හොඳ වෙන්නේ නැත්නම් අපි ඉක්මනටම ගිහලා වෛද්‍ය උපදේශයක් අරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. ඒක හැම ලෙඩකටම වැදගත්. නමුත් මේ වෙලාවේ අපේ මේ ලෙඩේ තියෙන දරුණු තත්ත්වය නිසා අපි ඒක අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඔව්. ඊට අමතරව තව කොටසක් තමයි අපි මේ තව කෙනෙකුට නොදෙන්න වගේ බලා ගන්න ඕනේ. ඉතින් ඒතනදී අපි බලා ගන්න ඕනේ තමයි ඒ තමයි අපි පබ්ලික් ප්ලේසස් වලට යනකොට ඒක දෙපාරක් හිතන්න ඕනේ ඒක යා යුතුද මොකද මේක බැරි වෙලාවත් කොරෝනා වෛරස් එක නා ගොඩක් වෙලාවට ගොඩක් අය දන්නේ නැති දෙයක් තමයි අවුරුදු 50ට අඩු අයට ඒකේ තියෙන සිවිලිටි ගොඩක්ම අඩුයි. ඒ කියන්නේ මරණ ප්‍රතිශතය ගත්තොත් බොහොම අල්පයි. නමුත් ඒක අවුරුදු 50න් වැඩි වෙන්න ගොඩක් වැඩි වෙනවා ඒකේ තියෙන රෙපකෂ يعني එන්න පුළුවන් හානිය. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපි පෞද්ගලික පබ්ලික් තැනකට යනවා නම් ඒක යා යුතුද නැද්ද කියලා තියෙන්නේ කරන්න. ඊට අමතරව අපි කහිනවා නම් අපිට ටිෂු එකක් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි හොඳට ඔළුව පහත් කරලා ෂෝල්ඩර් එක අසුරට කහින්න ඕනේ. අත හොද ගන්න ඕනේ. අන්න ඒ වගේ දේවල් අපි වැඩිපුර පුරුදු කරොත් අපි මේ ඉන්න පුරවැසිය වශයෙන් මේක ස්ප්‍රෙඩ් වෙන එක නවත්ත කරන්න අපේ සහය ලැබෙන දෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඇත්ත වශයෙන්ම. මොකද දැන් මේ වෙලාවේ ඩොක්ටර් තීක්ෂණ දැන් මේ සඳහන් කරපු දේවල් මම හිතන්නේ අපි විශේෂ අවධානයක් ගන්නවට මේ මීට කලින් එච්චර උනන්දුවකට අත හොදන එක කරන සාමාන්‍ය කරන නමුත් අර සමහර දේවල් එච්චර ගණන් ගත්තේ නැති තත්ත්වයක් තිබුණානේ දැන් ඊට වඩා අපි මේකේ අනුකම දන්න නිසා අපි මම හිතන්නේ හුඟක් විශේෂ අවධානයක් යොමු කරගෙන මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනේ කියලා තමයි මම හිතන්නේ. ඩොක්ටර් තව එකක් තමයි දැන් මේ වෙලාවේ අපි නිකන් රටවල් ගණන් සාමාන්‍යයෙන් කිව්වොත් දැන් අපි දකිනවා විශේෂයෙන්ම ප්‍රවෘත්ති වලදී කියනවා මේ රටට යන්න එපා මේක මෙහෙමයි කියලා. දැන් මෑතකදී සමහරක් රටවලට ඔස්ට්‍රේලියාවේ ඇයට යන්න එපා සහ ඒගොල්ලන්ට එන්න එපා කියන එක තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් අපි කතා කරමු. මම ඒක ඇත්තටම මේ නෝට් එකක් තියාගෙන මම හරියට බලලා කියන්නම්. මොකද මෙතනදී ගොඩාක් අපිට මේ මාධ්‍ය වලින් ইনফরমේෂන් එනවා. ඉතින් අපි එක වෙලාවකදී හරි ඒවා අපිට දැනුම් ইনফরমේෂන් තමයි. නමුත් අපි කෙයාර්ෆුල් වෙන්න ඕනේ මොන කාගෙන්ද අපි හරි ইনফরমේෂන් ගන්න කියලා. ඉතින් ඒක නිසා අපි ගොඩක් වෙලාවට හැම්බෙලෙම ට්‍රයි කරන්න ඕනේ මේ WHO එකේ තියෙන ප්‍රොපර් වෙබ්සයිට්ස් වලින් අපිට පුළුවන් තරම් හරි ইনফরমේෂන් ගන්න සහ ස්ටේට් පබ්ලික් හෙල්ත් ඒජන්සි කියලා තියෙනවා. ඒකෙන් හරි ইনফরমේෂන් ගන්න එක. ඉතින් මම මේ වැඩසටහනට එන නිසා පොඩ්ඩක් බලලා හරියටම රටවල් ටික දැනට ඒගොල්ලෝ කියන රටවල් මොනවද කියලා බලාගෙන ආවා. ඒ රටවල් තමයි චීනේ තමයි මේන්ම කියන්නේ. ඊට අමතරව කාම්බෝඩියාව, හොංකොං, ඉන්දුනීෂියා, ඉරාන්, ඉටලි, ජපාන්, සිංගප්පූර්, සවුත් කොරියා and තායිලන්ඩ් තමයි මේ වෙනකොට WHO එකෙන් අපිට කියලා තියෙන්නේ මේ රෝගය වැඩියෙන්ම පැතිරලා තියෙනවා කියලා. ඉතින් අපි හැම දෙයකටම බය වෙන්නේ නැතුව මේ රටවල් අපි කියපු රටවල් ටික ගැන වැඩිපුර අවධානයක් යොමු කරන් හිටියනම් කිසි කෙනෙක් හරි එහෙන් ආවදාන් හරි අපිට ඒ රටට යන්න වෙලා තියෙනනම් හරි දෙපාරක් හිතලා පරිස්සමනේක තමයි හොඳ තත්ත්වය කියලා මට දැන් කියන්න තියෙන්නේ. ඉතින් සමහරට තවත් සත්‍යයකින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ අවස්ථාවේ මම මේ ඉහත කියපු රටවල් ටික තමයි WHO එකෙන් කියලා තියෙන්නේ එහෙ යන්න සුදුසු නැති රටවල් සහ එහෙන් කෙනෙක් ආවොත් අපි මෙහෙ මේ වෙනකොට දවස් 14ක් ක්වොරන්ටයින් කියන තත්ත්වය කරලා ඒගොල්ලන්ට ඇත්තටම අපේ රටේ මෙහෙ ඔස්ට්‍රේලියාව අපි කියන්නේ නැහැ මේ කාමරයක දාලා බහලා තියන්නේ කියලා. අපි කියන්නේ self quarantine කියලා. ඉතින් අපි හැමෝගෙම යුතුයකමක් තමයි ඒ කියන විදිහට අපි දවස් 14ක් වෙනම ඉඳලා ඒකෙන් අපිට හැදිලා නැත්තම් අපි සමාජයට එකතු වෙන්න කියන එක. ඊළඟට ડોක්ටර් දැන් අපි කතා කරොත් මෙතනදී ශ්‍රී ලංකාව ගැනත්. මොකද අපේ ශ්‍රී ලාංකිකයින් වැඩි දෙනෙක් නුවාඩුවට යනවා ලංකාවට එනවා. මේ වෙලාවේ ශ්‍රී ලංකාව මං හිතන්නේ මේ බරපතල අවදානමක් තියෙන රටක් නෙමෙයි. මේ අවස්ථාවේ අපිට තියෙන දත්තානුව එහෙම රෝගීන් වැඩිපුරක් ඉන්න තත්ත්වයක් නෙමෙයි අපිට මේ දැනුවත් වෙලා තියෙන්නේ මේ වෙනකොට. ඔව්. ඒ අතින් මම හිතන්නේ අපිට මම කියන්නේ මේ ලංකාවට යන්න එපා කියන එක. නමුත් අපි ආරක්ෂා වීම එහෙම මම ඉස්සෙල්ලා කිව්වා වගේ අර WHO එකෙන් හරි අපේ තියෙන හෙල්ත් ඒජන්සියෙන් කියන ইনফরমේෂන් තමයි අපි හැම වෙලෙම අපි ඒගොල්ලන් රිප්‍රසන්ට් කරන්න එක තමයි අපි දෙඩුන්ට දෙන්නේ අනිවාර්යෙන්ම. ඉතින් මේ වෙනකොට එහෙම අපිට අවධානමක් දීලා නැහැ. ඉතින් ඒක නිසා අනවශ්‍ය විදිහට පැනික් වෙන්න කියලා මම කිසි කෙනෙක්ට කියන්නේ නැහැ. මොකද ඒක සමහර දේවල් වැඩිපුර ඒක කම්ප්ලිකේට් වෙනවා එහෙම කරන්න ගියොත්. ලංකාවට යන එකට එහෙම කිසි අවධානමක් නැහැ කියලා මම දැන් දන්නවා.
ඩොක්ටර් දැන් මේ අපි දැන් කොරෝනා වෛරස් එක පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් ඔබ කෙරුවා. ඒ වගේම මම පොඩ්ඩක් ආපහු යන්න කැමති දැන් ඔස්ට්‍රේලියාවට පැමිණිලා කොතනින්ද මේ වෛද්‍යවරයෙක් විදිහට මේ ගමන පටන් ගන්න? මගේ ජීවිතේ නම් ලොකු දිග ගමනක් මං ආවා. 2004 මම හදිස්සියෙන් වගේ තමයි එන්න තීරණය කරේ ඔස්ට්‍රේලියාවට. ඒ අවස්ථාව වෙනකොට ඉතින් මට කිසිම පාරක් තිබෙන්නේ නැහැ කොහොමද එන්න කියලා. මට හිතපතෙක් තමයි මට එන්නම කියලා උදව් කරේ. දෙපාරක් ඇවිල්ලා බොහොම අමාරුවෙන් සල්ලි ටිකුත් ඉතුරු කරගන්න විභාග කරලා ගිහිල්ලා 2006 මට රස්සාවක් හම්බුණා පර්ත්වල සර් චාල්ස් ගාඩන හොස්පිටල් එකේ. අවුරුද්දක් වැඩ කරාට පස්සේ මට හිතුණා ජීපී රස්සාව තමයි මට ගැලපෙන්නේ. මට ගොඩක් මට හිතුණා ඇත්තටම සේවයක් කරන්නත් පුළුවන්, ඒට අමතරව මගේ පවුලත් එක්කත් මට හොඳට ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ ට්‍රයල්ගන් කියන ප්‍රාර්ථනෙට ඇවිල්ලා වික්ටෝරියාවල අවුරුදු 13ක් වැඩ කරා. වැඩ කරගෙන ඉඳලා දැන් දරුවොත් ලොකු නිසා මට හිතුණා ඒගොල්ලන්ටත් මේ අවස්ථාවක්, ඒ කියන්නේ හොඳ ඉස්කෝලකට මෙහෙ ඇවිල්ලා ඉගෙනගෙන ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ තීරණයක් ජීවිතේ ගන්න අවස්ථාවක් දෙන්න ඕනේ කියලා. ඒක නිසා අවුරුදු 3කට විතර කලින් දැන් මෙහෙ ඇවිල්ලා මගේ ජීවිතේ පටන් ගත්තා. ඒ කියන්නේ අපි ඉන්න බෙරික් ප්‍රදේශයේ දැන් ජීවත් වෙනවා. ඒ වගේම දැන් විශේෂ තවදෙකුත් වෙන්න යනවා. අපේ මේ වෛද්‍යතුමා ડોક્ટર තීක්ෂණ දිසානායක මහත්මයා, එයාගේම මෙඩිකල් සෙන්ටර් එකක් ආරම්භ කරන්න සූදානම් වෙනවා ඔෆිස කියන නගරේ. අපි ඒකටත් පොඩ්ඩක් කතා කරමු. මෙහි ආවට පස්සේ මට හිතුණා මම ඇත්තටම ආවේ තවත් ක්ලිනික් එකක වැඩ කරලා මගේ ජීවිත කාලේ බොහොම සරලව ගත කරගෙන යන්න කියලා. නමුත් අපි ඔප්ට්‍රාල්ගන් කියන ප්‍රාන්තයේ වැඩ කරේ බොහොම ෆැමිලි ඔරියන්ටඩ් කියන කන්සෙප්ට් එක තියාගෙන. අපි හැමදාම මම සීය බැලුවා නම් ඒ පවුලින් ඉතුරු දරුවෝ 3 දෙනා එනවා, ඊට පස්සේ එයාගේ ළමයි එනවා. අපි එහෙම පවුල් වශයෙන් තමයි අපි බැලුවේ. මට ඒ කන්සෙප්ට් එක මට අවශ්‍ය විදිහට දියුණු කරගන්න බැරි වුණා මම වැඩ කරපු අනිත් තැන්වල. ඉතින් මම හිතුවා මම එකක් දාගෙන මට ඕනේ අවශ්‍ය විදිහට එහෙම ඒ විදිහට ෆැමිලි ඔරියන්ටඩ් විදිහට දෙන්න බලන්න ඕනේ කියලා. ඉතින් ලොකු ගමනක් ගියා. නමුත් ඇත්තටම සන්තෝෂයි කියන්න මේ ඉදිරියේ සතිය ඇතුළත මම පටන් ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ මගේ අලුත් ක්ලිනික් එක. ඇත්තටම මේක හරි සතුටට කාරණයක්. ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ඔස්ට්‍රේලියාව විදියට එන අපි ඔක්කොටම ආඩම්බරයක්. මොකද මේ අපේම කෙනෙක් අපිටත් අවස්ථාව ලැබෙනවා. මම හිතන්නේ මේ වගේ කාරුණික වෛද්‍යවරයෙකුගේ සහාය ලබා ගන්න. මොකද තව දෙයක් තමයි මට මේ සිද්ධිය නිතරම මේ තීක්ෂණ වෛද්‍ය චරිතමත් සමග කතා කරනකොට මම අහලා තියෙනවා. එයාගේ විතර නෙමෙයි අපේ යාළුවන්ගෙන් පවා අපේ දැනිනවන් පන්සලේ නායක ස්වාමීන් වහන්සේ එතුමා පවා එක ප්‍රසිද්ධිය හැමතැනම කියනවා මේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමේ විශාල මහඟු කාර්යයක් ඔබ අතින් සිදුනා කියලා. මම හිතන්නේ ඒකත් මේ වෙලාවේ මම පොඩ්ඩක් මතක් කරනවා. මොකද ඒක සමාජෙන්න මම ගබෝ අපහසුරපත් කරනවා නෙමෙයි, අපි අපේ ජීවිතයේ යම් දේවල් එහෙම වටිනා දේවල් අපි සදහන් කරන්න ඕන. මොකද ඒක යටපත් වෙනවට වැඩිය අපේ සමාජය තුළට අපේ කෙනෙක් මේ වගේ හොඳ දෙයක් කරනවා කියන එක නිතරම සිහිපත් කිරීමත් අපේ යුතුකමක්. මාධ්‍ය තුළදී අපි මං හිතනවා ඒ වගේ දෙයක් කරන්න ඕන කියලා. ඒක මම ඒක ගැන වැඩි විස්තර කතා කරන්නේ නැහැ. නමුත් ඔබතුමාගේ ඒ අනුග්‍රහය, ඔබතුමාගේ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් දක්වපු සිද්ධාන්තය තුළ එතුමා අදට ජීවත් වෙන්නේ ඒ සිද්ධිය තුල් මුල් කරගෙන කියන එක මම හොඳ ආකාරම ස්වාමීන් වහන්සේගෙම මුවින් පවා අහලා තියෙනවා. ඒ වගේම මේ ડોક્ટર තීක්ෂණ මේ තව පුංචි දෙයක් මාත් එක්ක කිව්වා, මේ ඉදිරි දිනවලදී ඔබගේ මේ ෆැමිලි මෙඩිකල් සෙන්ටර් එක විවෘත වුණාන් පස්සේ මේ අපේ සමහරක් අයට ඔබ තීරණය කළ තියෙනවා ඔබේම වියදමින් ඔබේ අතින් අයනත් එනම් සාමාන්‍යයෙන් ඒකට කියන්නේ එහෙම ලේසින් කෙරෙන්නේ නැති දෙයක් මේ ඉන්ෆ්ලුවෙන්ස් ඉන්ජෙක්ෂන්ස් මෙකෙනි ලබා දීම ගැන. මම ඒක හිතන්නේ එහෙමයි. දැන් WHO එකෙන් පැහැදිලිවම කියනවා සීත ඍතු වෙනකොට වැඩි පිරිසකට කොරෝනා වෛරසයේ හැදින්චෙන සංසර්ගය වැඩි කියලා. ඒකම අපි අවධානයෙන් ඉන්නවා මේ ෆ්ලූ ඉන්ෆෙක්ෂන් එකත්
මේකම ආවොත් මිනිස්සුන්ගේ ඉමුනිටි එක බැහැලා කොරෝනා වෛරස් එක තවත් වැඩි වෙන්න වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒක නිසා අපි දන්නවා ෆ්ලූ වැක්සින් එක අපේ ගොඩක් කොටසකට රජෙන් නිකන් හම්බ වෙනවා. හම්බ වෙනවා. ඔව්. මේගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. නමුත් සමහර කොටසකට ඒක නිකන් හම්බ වෙන්නේ නැති කොටසකට ඒක ගන්න බැරි ප්‍රශ්නයක් නිසා සමහරට ඒක නොල ඒක ලඟන්න තියෙන පුළුවන්. ඔව්. මගහැරලා. ඉතින් මම හිතුවා මම මගේ මම හිතුවා ඉතින් පටන් ගත්ත ක්ලිනික් එකේ මෙහෙවරක් කරන්නත් එක්ක ඕනෑම කෙනෙක්ට මගේ ක්ලිනික් එකට එන මම කැමති ඒ ෆ්ලූ වැක්සින් එක නිකන් ලබා දෙන්න කියලා. ඒකෙන් අපිට පුළුවන් වෙයි කියලා යම් කිසි මට්ටමකට ෆ්ලූ වැක්සින් එක සහ ඒකේ කම්ප්ලිකේෂන් එකක් වශයෙන් එන්න පුළුවන් කොරෝනා ඉන්ෆෙක්ෂන් එක අපිට මඩ පවත්වා ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඔව් මම ඇත්තටම බොහොම ස්තුතිවන්ත වෙන ඔබ එවැනි සත්ක්‍රියාවක් මේ ඔබගේ වෛද්‍ය රැකියාව තුළත් මේ ආරම්භ කරන ඔබගේ මෙඩිකල් සෙන්ටර් ෆැමිලි මෙඩිකල් සෙන්ටර් එක තුළත් කරන සූදානම් වීම ගැන. ඉතින් මම හිතන්නේ මේ අපේ මිතුරෝ කියන එහෙම නැත්නම් අප්නා ෆ්‍රෙන්ඩ්ස් කියන මේ නාලිකාව තුළට අපද මේ අවස්ථාවේ සහභාගී වෙලා මේ වටිනා අදහස් සමූහය මාත් එක්ක කතා කරමින් අපේ ජන සමයට මේ දුන්නු පණිවිඩයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මං අපි ඉදිරියටත් මම කැමති ඩොක්ටර් තීක්ෂණත් එක්ක තවත් විවිධ මාතෘකා යටතේ සැරෙන් සැරේ ඉඳ ලැබෙන විදිහට මොකද මම දන්නවා වෛද්‍යවරයෙක් හැටියට කාර්ය බහුල ජීවිතයක් ගෙවන්නේ. නමුත් ඒ අවස්ථාවකදී අපි අපේ සමාජයේ දැනුවත් කරන්න සූදානම් වෙයි කියන එකත් සූදානම් කියන එකත් මට දැනෙනවා. අපි සූදානම් වෙලා ඉදිරි දිනයක තවත් දේවල් ගැන කතා කරමු. ඉතින් බොහොමත් බොහොමත් ස්තුතියි. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි මට මේ අවස්ථාව ලබා දීම ගැන. ඔව්. අප්නා ෆ්‍රෙන්ඩ්ස් එහෙම නැත්නම් අපේ මිතුරෝ කියන මේ නාලිකාවටත් අපි ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දුන්නට. ආයුබෝවන්. ආයුබෝවන්.